දෙයක් වෙනවා මම අවුරුදු 10ක් වෙනකොට අක්කා කිදේ ඉන්නේ පාලන පාලන තියුණා. ඊට පස්සේ ඇඳ තුවාල බිල්ල තුවාල ගොඩක් ලොකු වුණා. ඒවා තුවාල වලට බෙහෙත් දානවා හරියට බෙහෙත් නැහැ. බෙහෙත් ගන්න හරියට සල්ලි නැහැ. ඒ මාමලෙන් කටගෙන තමයි ඒව කරගන්නේ. තුවාල දෙක දෙයනේ කියලා ගොඩ ගියා නම් මම දැන් කවෝ හරි ගම්ම ගහන්නේ මගේ ඉන්නේ උඩ වැඩනේ. ඔව් මට ඒ ළඟට ඔක්කොම දෙක කරගෙන ඉන්ජිනේර් කර එහෙම හැකරන එහෙම හැකියාව තියෙනවා. ආ එහෙම තියෙනවා. ඔව් මට ගැරේජ් එක උනත් කරගත හැකි තුවාල ටික ගොඩ එනවා නේද. ඔව් මේ තුවාල ටික ගොඩ එන්නේ තිකින් ඒක කරගන්නත් නෑ. දැන් උන් ගැරේජ් එකේ ගොඩ නැගිලා මගේ නෙමෙයි. ඔව් ඒ මාමලයි දෙල්ලනවා. හා හා මම ඇත්තටම සර්ලට කතා කරේ දැන් මම පළමුවෙන් ස්තුති කරනවා අපේ ලංකා පවුර සම්පත් මහත්තයට අපි ඒ තරුණ කැලටත් ඒ හතර දෙනා ඒ තරුණ කැලේ මහත්තුරු ඇත්තු වගේ පුත්තු හදපු තරත්තරන් දෙමව්පියන්ට ඒ දෙමව්පියෝ මතුබුදු වෙන්න සමාජයේ මේ වගේ අපි වගේ අසරණ මිනිස්සු දැකලා ගොඩාක් පිහිට වෙනවා. එයාලට පුළුවන් එයාලගේ රාජකාරීත් කරගෙන එයාලට පුළුවන් විදියට එයාලා හැමතැනටම ඇවිත් හොයා බලලා වැඩ කරනවා. මම කොහොමද ඉතින් මාස ගණන් කතා කරානේ. මොකද දැන් මොකද දැන් ඔයාට ප්‍රශ්නේ වුණේ ගහයි අම්තු පිටිපස්සේ අම්බ අපේ වත් එක හත් තිබ්බා තිබුණා කඩන්න 2021 7/14 ගහේ නැග්ග. මේ ගොඩක් උසත් නෑ ගහ උසයි මම නැග්ග ප්‍රමාණය උස නෑ ඒක වැඩ මේ අඩි 7 මීටර කපුල ඉස්කුල වැටුන අඩි 7ක් විතර අත ගහේ පරිසරේ මම අර ඉන්දෝයිල වැටුන ඉන්දෝයිල වැටුනේ මේ අපේ අර කොන්ඩුවට පේලේ අවසාන නැට්ට වගේ තියෙන එතන තමයි පොළවේ වැටුනේ. හා හා පොළවේ හරි ගහේ මුලත හරි වැදෙන්නේ නැති ඒ වැදෙනවත් එක්කම තත්පරයට පිනෙන් පල්ලෙහා පන්න නැති වුණා. මම එහෙම තත්පරය ගියේ ඒ ගමන 19 කතා කරලා මේ ඒ ආවා. එයාලා තර නිකන් උස්සන්න හැදුවේ ඒකන ගස් කපන මල්ලි කෙනෙක් ඉන්නවා තරංග කියලා. එයා දැනගත්ත මට මොනව හරි දෙයක් වෙලා තියෙන්නේ කියලා. එයා කිව්වා එහම උස්සන්න එපා ලෑල්ල දිලා උස්සමු කියලා. ලෑල්ලට අරගෙන ලෑල්ලේ පටි දාලා එහෙම අරගෙන තමුත්තේ කරන ගියා. තමුත්තේ කරන එක්ස්ට්‍රේ කරලා බලලා ඔක්කොම කරලා කෙලින්ම අනුරාධපුර අනුරාධපුර මාස 4ක් එක දිගට මාස 3ක් විතර හිටියා. මාස 4ක් විතර හිටියා අනුරාධපුරේ. ඒක අන්න මේ කොන්ද කැපුවා. කොන්ද ප්ලේට් එකක් දැම්මා. මෙතන මේ බඩ කැපුවා. එතන බඩ කපලා මොකද කරලා තියෙන්නේ බලන්න පොඩ්ඩ. මේක ගන්න කියලා සෙට් කරා. බුදු මාර්ගේ. මෙතෙන් දරන තියෙන කොලෙස්ටරෝල් කරලා තියෙන්නේ. තට්ටන් වල තුවාල තියෙනවානේ. මේක මෙතෙන් දරන තියෙන්නේ බුදු මාර්ගේ අරගෙන. මුත්‍රා බටයක් දාලා තියෙන්නේ. ඉනෙම් පල්ලෙහා වැඩ නැහැ අපේ. ඉනෙම් පල්ලෙහා වැඩ නැහැ. දැන් දොස්තරලා මොකද කියන්නේ? අපේ මේ වෛද්‍ය විද්‍යාව අනුව නම් කියන්නේ 50ට 50 කියලා. එයාලා එහෙම 50ට 50 කියලා කිව්වේ. අනුරාධපුරේ වේද මහත්තයෙක් ඉන්නවා. මාමඩුවේ වේද මහතුරු කියලා. එයා නම් කීවා පුතේ මං බව නැගිට්ට ඕන කියලා.
තෙල් බෙහෙත් කරන්න විදියක් නැහැ සර්. ලොකු තුවාල දෙකක් තියෙනවා. තුවාල දෙකක් තියෙනවා. ඒවා සනීප වෙන්නේ නැද්ද? කාලයක් යනවා සර්. කාලයක් යනවා. දැන් නැගිටින්න කරන්න මොකුත් කරන්න බෑ. වාඩි ගන්නවා සර්. පුතාලා හරි අර අක්ක තමයි ගොඩක් අම්මා කෙනෙක් වගේ උදව් කරන්නේ. ඔව්. එයා මේ කකුල් දෙක බිමට දැම්මට පස්සේ මම කඳේ ඉලලා වාඩි ගන්නවා. හා හා. වාඩි කරන් බත් කනවා ඒව කරනවා. ඔව්. මේ නැතුව කරන්න අමාරුයි. එතකොට කලින් මොනවද කරේ? මම ගැරිජ් වැඩ කරේ. ගැරිජ් වැඩ කරේ. දැන් එනකොට මම ගැරිජ් පහල දාලා ගැරිජ් එකක් තිබ්බේ. ඒක මම කරේ සර්. ට්‍රේවිලර්ස් එක. ඔක්කොම රෙඩි කරා. එතකොට දරුවෝ කී දෙනෙක් ඉන්නවද? දුවයි පුතයි. දුවයි පුතයි. ආ දුවයි පුතයි ඉන්නවා. එයාලට වයස කොහොමද? දුවට අවුරුදු 14යි පුතාට අවුරුදු 12ක්. 12ක් විතර එනවා. එතකොට දැන් ඔයාගේ දේවල් ඔක්කොම කරන්නේ දරුවෝ යේ? දරුවෝ දෙන්නේ අක්ක තමයි. අක්ක තමයි කරන්නේ. අනේ අනේ මාව බෙහෙත් කරන්නේ නාවන්. හා හා. අම්මා කෙනෙක් වගේ තමයි ඉතින් හැම දෙයක් කරන්නේ. එතකොට බෙහෙත් වල සාමාන්‍ය මාසෙකට කීයක් විතර යනවද? මාසෙකට යනවා සර්. දැන් අර අපි අර ආමිකේ ගහන ස්ප්‍රේ එක ගැහුවා. ඒක රුපියල් 6000 ගානක් 7000 ගානක්. දැන් ඒක ඇත්තෙත් නෑ සර්. ඒ ස්ප්‍රේ එක. ඔව්. ඒක ටිකක් ගණන් කරගන්න බෑ. ඒ ගමන දැන් දාන එක බයෝෆීල් කියලා. හා. පොඩි කුඩු එකක්. ඔව්. ඒක මේ 3880ක් වෙනවා. 3880. මගේ තුවාල වල හැටියට ගමන් දෙකයි සර්. ඒක දාන්න පුළුවන්. දාන්න පුළුවන්. අද නාල අද දැම්මතින්. හා හා. හෙට නෙමෙයි ඊළඟ 16 දාලා චුට්ටක් ඉතුරු වෙනවා මේ. ඔව්. කොන්දේ තුවාලට වගේ ඇති වෙන්න උතුරු. ඇති වෙන්න. ස්නායි වැඩ කරන්නේ නැති හින්දා මම හිතන්නේ සර්. හා හා. ඒතකොට මෙතනින්ම ඉන්නේ පල්ලේ පාර නැහැ. පාර නැහැ අපේ සර්. සිංගල වැඩකම් කරුවත් හරියන්නේ නැද්ද? සිංගල වැඩකම් කරන්න ඒ මහත්යම එදම තෙන්න කියනවා. එයා කියන්නේ මේ තුවාල සනීප කරගෙන. සනීප කරගෙන එන්න කියලා. ඒ බෙහෙත් ගිය ගමන් කුණු වෙනවා. ඔව්. කකුලේ මදින් කුණු වෙනවා. හා හා. එයා ගාව මම බෙහෙත් කරා. දෙයියනේ කියලා එයාගේ පිටට තිබ්බා. ඔව්. මට තනියම කොහොම ගැම්මෙන් කකුලක් අදිනකොට එහෙම ඇද ගන්න පුළුවන් හැකියාවක් ආවා. ඔව්. තුවාල ආයි කුණු වෙනවා. ආයි කුණු වෙනවා. ඊට පස්සේ කිව්වා මේ වැඩේ හරියන්නේ නැහැ පුතේ උඹ මේ තුවාල සනීප කරගෙන. ඔව් ඒ කරගෙන වරෙන් කියලා. දැන් ඔහොම ඉදින් හිතන මොකද දැනෙන්නේ? ලොකු හිතට වේදනාවක් එනවා සර්. බබාල වෙන පොඩි හින්දා. මේ දැන් වයස කීයද? මම අවුරුදු 41 සර්. 82. 42. මේ මාසෙ 12. ඔව්. මට මේ තුවාල දෙක දෙයිනේ කියලා ගොඩ ගියා නම් ඔව් මම දැන් කවෝ හරි ගම්මක හරි මගේ ඉන්නේ උඩ වැඩනේ. ඔව්. මට ඒ ළඟට ඔක්කොම දෙක කරගෙන එන්ජින් එකක් කරගෙන හයි කරන්නේ එහෙම හැකියාව තියෙනවා. ආ එහෙම තියෙනවා. ඔව් මට ගැරේජ් එක උනත් කරගත හැකි තුවාල ටික ගොඩ එනවා නේද? ඔව්. මේ තුවාල ටික ගොඩ එන්නේ නැති එකෙන් ඒක කරගන්නත් නෑ. දැන් උන් ගැරේජ් එකේ ගොඩ නැගිලා මගේ නෙමෙයි. ඔව්. ඒ මාමලා ඒක ඉල්ලනවා. හා හා. මම ඇත්තට දැන් සර්ලට කතා කරේ දැන් අපිට ජීවත් වෙන විදියකුත් නෑනේ. මේ ගමේ හැමතැනම තියෙන බිම්මල් ගෙවල් හදලා. ඔව්. මට බිම්මල් ගෙවල් ගයක් දාගෙන සර්ලගෙන් උදව්වක් ගත්තා නම් ඔව්. කොහොම හරි මොකක් හරි ලයින්යක් ගන්න පුළුවන්. තුවාල ටික සනීපව ගත්තොත් ගැරේජ් එක කරගන්න පුළුවන්. එකක් දෙක දෙ ආ එකෙම ඒක තමයි මම ලැහැත්තේ. ඔව්. තුවාල දෙක තමයි මට උඩ දාගන්න. කකුල් දෙක පොඩ්ඩක් මේ උස්සන්න පුළුවන්ද බලන්න? ඒව පල නෑ මොකද? මෙහෙම ඇදලා ඇදලා ඔහොම කරලා පැත්තකට දාගන්නවා. ඔව්. මේ පැත්තට දාලා පුතාලට කිව්වෙ එන්න කියලා පාඩි ගන්නවා. හා හා. බත් කරන ඒවට මේවට. ඔව්. ඒ හරි නෑ සර්. වල දැන් ඉඳ ගන්න ඒවා ඒව කරන්නේ කොහොමද? පොඩි පුතුව. ඔයාලා දැන් මේක අල්ලගෙන ඉඳ ගන්න නේද? ඔව්. ඔක කවදාවත් මාවතලා දෙන්නේ. චුට්ටක් ලණුවේ වාරුවෙන් තමයි නැගිටින්න ඔක්කොම කරන්නේ. ඔව්. එතකොට මුත්‍රා කරණේවා ඒව ඔක්කොම මේ පැකට් එකට තමයි යන්නේ. ඊපස්සේ මොන මාසෙ මාරු කරන්නේ? හා ඊයේ මාරු කරා. එතකොට මේ අර ගුද බාල්ගේ තමයි ඉස්සරහට අරන් තියෙන්නේ. ඒකත් පැකට් එකට තමයි යන්නේ. ඒකේ පැකට් අඬුවක් තියෙන එකට යන්න 15යි දෙන්නේ මාසෙද? හා හා.
නැත්තම් සල්ලි වලට ගන්න බෑ. සල්ලි වලට ගන්න ඕනේ ඉතින් ඒවා කීයක් වගේ නේද? 10ක් විතර එනවා පෙට්ටිය. 4000ක් එනවා පෙට්ටිය. ඔව් එහෙම. හා හා. එතකොට මේ මුත්‍රා බටෙත් මාරු කරන්න ඕනේද? ඔව් ඒක නම් මාසෙට ඒක ඉස්පිරිතාලේ මාරු. ඒක මාරු කරලා දෙනවා. අපිට සමහර විට සම්පෝදාසින් ඉස්පිරිතාලේ නැත්තම් අපිට ගේන්න කියලා. පිටින් ගන්න වෙනවා. හින්දුන්නාම මාරු කරලා. මාරු කරලා දෙනවා. එතකොට අනුරාධපුර ඉස්පිරිතාලේද යන්නේ? නෑ සර්, සම්පූර්ණ එකමෙන් මේ මේ දේ සම්පූර්ණ එකමෙන් කරගත්තා. ඔව්. මේ ලොකු දෙයක් වුණා තමයි අනුරාධපුර සම්පූර්ණ එකමෙන් කෙරෙන්න අනුරාධපුර යවනවා. ඔව්. කොහොමත් මේ මුත්‍රා බට දාපු කේස් එක හින්ද සර් මේ සමහරක් මාසයක් වගේ යන සමහරක් යනකොට මේක තනිකර ලේ ඉන්නේ. හා හා හා. එතකොට මේ ඉස්පිරිතාල නතරනහම දවස් 7ක් විතර එක දිගට බෙහෙත් විදිනවා. බෙහෙත් විදිනවා. ඔව්. එහෙනම් මේ CBD යන ගැටියක් තියෙන මේක. හා හා. මොන මාසෙද? මාසෙ මාස දෙකක් අනිවාර්යෙන් ඉස්පිරිතාලේ ඉන්න ඕනේ නතර වෙන්න ඕන. ඔව්. අපෙන් දැන් ඒතරොස් ජී මොන වගේ උදව්වක්ද බලාපොරොත්තු වෙන්නේ? අපේ සර්ට් එකෙන් මම ඉතින් ඉල්ලන්නේ බෙහෙත් ටික කරගන්න උදව්වකුයි. අර නම් බිම්මල් ගේ දාගන්න මොනවද දෙයක් කරගන්න තිබ්බනා. ඒ බිම්මල් ගේ දාන එකට සාමාන්‍ය කීයක් විතර වියදම් වෙනවද? අනේ සර් මම ඒක හරියට මම දන්නේ නැහැ. මම ඉහිතවත් මල්ලි කෙනෙක් තමයි. ඔව්. දාලා තියෙන්නේ මේ පොඩ්ඩක් මම දාලා තියෙන පිටු පස්සේ. පොඩි ගයක් අදලා. ඔව්. ඒක මේ එයාලා පොට්ට හදපු 150ක් ගෙනාවේ. ඒකත් ඉතින් මේ කුඩු වලට යනවා 36000. බීජයෙන් ඔක්කොම ඉතින් දාන්නකොට කොහොමද 60ක් විතර යන්නේ. හා හා. ඒ ටික කරගන්න. ඒ හදාගන්න. ඒ හදා. ඔව්. ඒක ඒගොල්ලෝ කියන විදිහට හදන්න අපි හදලා තියෙන විදිහට. ඔව්. කරත් දෙන්න 50. මම ඔය පොඩ්ඩක් ඉතින් මේ 150ක්. දැන් මේ අපි මේ වගේ දෙයක් කරලා දෙන්න මේවා වුණොත් එහෙම මේ දේ හරියට කරගන්න ඕන. මොකද නිකන් අර කියන්නේ අපි දෙයක් දෙයක් කරලා ඉවරලා මේ දේ නිකන් කඩා කප්පල් වුණොත් තේරුමක් නැහැනේ. ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ නේද? ඒ ඒ ප්‍රමිතියට හදන්න ඕනේ. එයාල කියා දෙනවා. ඒ මෙච්චර කුස මෙච්චර දිග පැකට් 1000ක් නම් පැකට් 1000ට ප්‍රමාණවත් කියා දෙනවා. ඔව්. ඒ විදිහට හදාගත්ත දේ නම් වරදින්නේ නැහැ. හා හා. එහෙම නැත්තම් තුවාල ටික සනීප කරගත්තොත් ඔය ගරජ් රස්සාව කරගන්න පුළුවන්. මට එකෙන්න පුළුවන් සර්. කව කවුරු හරි පොරුදු කෙනෙක් දාගෙන. ඔව්. මට දෙජනේ කියලා සර් මෙතනින් උඩ වැඩනේ. ඔව්. මම අනිවාර්යෙන් පස්සට යන්නේ නැහැ. රෝද දැන් මට රෝද පුටුකුත් දෙන්නකෝ ජන් තාක්ෂණයේ මහත් සම්පත් කියලා ඉන්නවා. හා. ඒකට අර එයාලා අර කොහෙද මේ මහාවේ. හා. මහව හදන තැනකට අපිව එක්කන් ගියා. හා හා. එතනින් හදලා එක දෙන්නකෝ. ඒක මට ඕන විදියට වතුර හිටින්න. හා හා. හදලා දෙන්නම් කේවා. දෙයියනේ කියලා මම බය නැහැ සර්. මම මට මේ ගානට ස්ටෑන්ඩ් එකක් හදාගත්තා නම්. ඔව්. ඉන්ජින් එකක් තමයි මම හයි කරනවා. හයි කරනවා. ඒකේ වීල් මොටර්සයිකල් දෙකම ඔව්. බලපොල්. ඔයාගේ නම මොකද පුතේ? මම නිෂාදි සමන් වලසු. නිෂාදි. මා පුතාගේ? චේතක සමන් තියා. චේතක. කීයද දුව ඉන්නේ? නාමයේ පුතා ඉන්නේ කීයද? හතේ. දැන් තාත්තට මේ වගේ දෙයක් වුණාම ඔයාලට මොන වගේ දෙයක්ද දැනෙන්නේ? දුකක් දැනෙනවා. දුකක් දැනෙනවා. කොහොමද හන්නේ ගිට ගන්න තමයි? බලන්න. දැන් තාත්තා ඉස්සර ගැරේජ් එක කරද්දී අවශ්‍ය කරන දේවල් ඔක්කොම කරලා දෙන්නේ නැද නේද? කරලා දුන්නේ නැහැ. කොහොමද දෙන්නේ කරලා දුන්නා? ඔව්. දැන් තාත්තා කියන්නේ තාම ඔයාලා පොඩි වයසෙන් ඉන්නේ. තාත්තට කියන්නේ හැම දෙයක්ම ඔයාලට ඕන කරන වයසේදී කරගන්න බැරි වුණා. තාත්තා සනීප වෙනා නම් ගස් සතුරුයි. දැන් ඔයාලට කන්න බොන්න එහෙම ඒවා හරියට තියෙනවද? එහෙම මචං මාමා කෙනෙක් වුණා. ඒ මාමා නේ අරගෙන තමයි ඒවා කරගන්නේ. පුතා තම හයියක් වෙන්නේ නේද? පාසල් අධ්‍යාපනය ඒවා කඩා කප්පල් කරගන්න එපා. දෙන්නම ඉගෙන ගන්න. ඒක තාත්තා නාවනේ ඒවා කරන්නේ කවුද? නන්ද කරන්නේ. දුවත් උදව් කරනවා දුවයි පුතයි. ආයුබෝවන්. ලංකාව වගේම විදේශගත වෙලා ඉන්න අම්මලා සහෝදර සහෝදරියෝ දෙමව්පියන්ගෙන් සෑම දෙනාගේම අවසරයි. කුරුණෑගල ලංකා පවුර අපි අද ඇවිල්ලා තියෙන්නේ තඹුත්තේගම ඔත්තප්පුව කියන ගමට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ සුජී අපිට කතා කරේ මාස
තුන හතරකටත් උඩදී නේද? මාස තුන හතරකට උඩදී ඉඳලා අපිට කතා කරා. ඉතින් අපේ වීඩියෝ බලනවා, මේ ලෙඩ ඇඳට වෙලා අපේ වීඩියෝ බලනවා, අපිට කමෙන්ට් කරනවා, ඉතින් හොඳ නරක කියලා දෙනවා. ඉතින් සුජී කියන්නේ තමන්ගේ දෑතේ ශක්තියෙන් කිසිම කෙනෙකුට අතපාන්න නැතුව තමන්ගේ රැකියාවක් කරගෙන හිටපු කෙනෙක්. ඉතින් ඒ වුණත් දැන් සුජීට වෙලා තියෙන්නේ පින්වන්ත ඔයාලගේ උදව් උපකාර ඉල්ලන්න. මේ දුව ඉන්නවා, පුතා ඉන්නවා. ඉතින් සුජීගේ නෝනා වුණත් හරිහමං පඩියක් ලැබෙන රස්සාවක් නෙමෙයි කරන්නේ. ඉතින් ඒ උපයා ගන්න දෙයින් තමයි මේ තුන්දෙනාම දැන් ජීවත් කරන්න වෙලා තියෙන්නේ. ඉතින් සුජී ගහෙන් වැටිලා සුසුන්නාව ඩැමේජ් වෙලා, සුසුන්නාව ඩැමේජ් වෙලා තියෙනවා, ස්නායු ප්‍රශ්නයක් තියෙනවා. ඉනෙන් පල්ලෙහා පණ නැහැ. ඒ වගේම ගුද මාර්ගයේ බඩට තමයි දාලා තියෙන්නේ. ඔයාලට මේ බලා ගන්න පුළුවන්. ඉතින් පිටිපස්සේ තුවාල තියෙනවා. ඇත්තටම කියන්න කනගාටුයි. මට ෆොටෝ එවලා තිබුණා, බලන්න බැරි තරම් තුවාල. ඉතින් එහෙම කියන්න හොඳ නැහැ. ඒ වුණත් ඔයාලා මේ දේවල් දැනගන්න ඕන. ඉතින් මේ සුජී ඉල්ලන්න පුළුවන් නම් මෙයාට මේ තුවාල ටික සනීප කරගන්න උදව්වක් උපකාරයක් කරොත් මෙයාගේ දෑතේ හයියෙන් මෙයාගේ රස්සාව කරගන්න පුළුවන්. මේ දරුවන්ට අම්මට කන්න දෙන්න පුළුවන්. ඉතින් සමහර පිරිමි ඉන්නවා, කකුල් දෙක අතපය හයිය තියෙනවා. ඒ හයිය තියාගෙන කිසිම දෙයක් නැතුවත් උදව් උපකාර ඉල්ලන එකේ මේ සුජී ඉල්ලන්නේ පුළුවන් නම් මගේ තුවාල ටික සනීප කරගන්න උදව්වක් උපකාරයක් කරන්න. එහෙම අපහසු නම් මට බිම්මල් වගාව කරගන්න පුළුවන් නම් උදව්වක් කරන්න කියලා වෙලා. ඉතින් මේ දෙයට ලංකා පවුර අපේ වීඩියෝ බලන පින්වන්ත ඔයාලගෙන් ඉල්ලනවා, පුළුවන් නම් මේ සුජී වෙනුවෙන් යම්කිසි උදව්වක් උපකාරයක් කරන්න. මේ අහිංසක දරුවෝ දෙන්න දිහා බලලා ඉතින් ඔයාලට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක ගොඩාක් පින් සිද්ධ වෙනවා. ඉතින් අපි මේ සුජී බලන්න එද්දී අද දිනේ අපිට පුළුවන් වුණා මේ බඩු ටිකක් අරන් එන්න, මෙයාලට වියලි ආහාර ටිකක් අරන් එන්න. ඉතින් මේ සඳහා අපිට සම්පූර්ණ දායකත්වය ලබා දුන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්න රමණී වීරරත්න අම්මා, ඒ වගේම ශාමලී දියණිය, රමණී වීරරත්න අම්මගේ දියණිය. ඉතින් ලංකාවේ විවිධ පළාත්වල විවිධ දුප්පත් මිනිස්සු වෙනුවෙන් සමාජ මෙහෙවර රාශියක් කරනවා. ඕස්ට්‍රේලියාවේ හිටියට අර පඩුපුල් ආසනේ වගේ මිනිස්සෙක්ගේ දුකක් දැක්ක ගමන් හිත උණු වෙනවා. ඉතින් හිත උණු වෙලා තමන් දුක් මහන්සියෙන් උපයාගත් ධනය පරිත්‍යාග කරන අනේ පින් සිද්ධ වේවා අපිටත් කියලා වෙලා ඒ දුප්පත් මිනිස්සුන්ගේ දුක වෙනුවෙන් බලලා. ඉතින් ලංකා පවුර අපේ ටීම් එකත් අපි තරුණයෝ එකතු වෙලා මේ සමාජ සේවා වැඩසටහනට එකතු වුණේ විවිධ මිනිස්සුන් සමාජ සේවා වැඩසටහන හරහා කරන විවිධ දේවල් දැකලා. ඉතින් සමහර අය තමන්ගේ පවුල් පිටින් ඇවිල්ලා සමාජ සේවා කරනවා තමන්ගේ අභිවෘද්ධිය සඳහා. ඉතින් අපි තරුණයෝ මේ දේවල් දැකලා අපි හරි දෙයක් කරන්න ඉදිරිපත් වුණා. ඉතින් රමණී වීරරත්න මහත්මිය අපිට රුපියල් 50,000ක මුදලක් ගෙවලා තිබුණා. සම්පත් ඔයාලා නිවාසවලට යද්දින්, විවිධ වැඩසටහන්වලට යද්දින් ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන විදියට බෙදලා දෙන්න කියලා. ඉතින් ඒක අපි හරි කළමනාකරණයක් කරලා අවශ්‍ය බඩු ටිකක් යනකොට ගෙදරට ගෙන දුන්නා. ඉතින් රමණී වීරරත්න මහත්මියටත් බොහොම පින් අයිති වේවා, ශාමලි මිස්ටත් බොහොම පින් අයිති වේවා කියලා ලංකා පවුර අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලගෙන් අපි ඉල්ලන්නේ මේ සුජී වෙනුවෙන් යම්කිසි උදව්වක් කරන්න පුළුවන් නම් බොහොම පින් සිද්ධ වෙනවා. මොකද ගිලන් වීලා ඉන්න රෝගියෙකුට අප උපස්ථාන කරනවා කියන්නේ ඒක අපේ ආගම ධර්මයේ අනුව බොහොම පින්කමක්. අපි බුද්ධ ධර්මයේද, ක්‍රිස්තියන්ද, මුස්ලිම්ද, දෙමළද කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. අපි කවුරු වුණත් එකම මිනිස්සයෝ. ඉතින් අපි කොච්චර සැප සම්පත් වින්දත්, කෝටි ගණන් අපි ළඟ තිබුණත් අපි මැරෙනකොට කිසිම දෙයක් අරන් යන්නේ, අපි අරන් යන්නේ අපි කරගන්න පින පව විතරයි. ඉතින් තරුණයෝ හැටියට අපි හොඳ දෙයක් කරනවා. ලංකා පවුර කුරුණෑගල අපිත් එක්ක එකතු වෙන්න ඔයාලට පුළුවන් නම් මේ බලන වීඩියෝ එකක් ෂෙයා කරන්න, channel එක subscribe කරලා අපිට සහයෝගයක් දෙන්න. අපිට පුළුවන් සමාජ වෙනුවෙන් මේ වගේ හැංගිලා ඉන්න උදව්වක් උපකාරයක් නැති මිනිස්සු වෙනුවෙන්, දුප්පත් මිනිස්සු වෙනුවෙන්, අහිංසක මිනිස්සු වෙනුවෙන් යම්කිසි මෙහෙවරක් කරන්න අපිත් රැකී රක්ෂා කරන ගමන් ඉතින් අපිටත් නිමාඩු පාඩුව පුළුවන් වෙලාවක මේ සුජීලා වගේ මිනිස්සු බලන් දෙන්නේ. මොකද මට සුජී හැමදේම කියලා වෙලා මාස 3ක් 4ක් වෙනවා. ඉතින් අපි රැකී රක්ෂාවක් කරන්න නැති වුණා නම් මේ දේම කරනවා නම් අපිට පහුවදාට එන්න තිබුණා. අපිට තව දවස් දෙක තුනකින් සුජීගේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න පුළුවන් වෙයි. ඉතින් පින්වන්ත ඔයාලගෙන් ඉල්ලන්නේ පුළුවන් නම් මේ සුජී වෙනුවෙන් යම්කිසි උදව්වක් කරන්න, මේ දරුව වෙනුවෙන් යම්කිසි උදව්වක් කරන්න කියලා වෙලා. අවුරුදු 10ක් වෙනකොට
අක්කාගේ ඉන්න පාරේ අම්මා නැති වුණා. ඊට පස්සේ අද තුවාල විල්ල තුවාල ගොඩක් ලොකු වුණා. ඒවා තුවාල කරට බෙහෙත් දාන්නවත් හරියට බෙහෙත් නැහැ. බෙහෙත් ගන්න හරියට සල්ලි නැහැ. අප්පච්චිගේ තුවාල වලට සල්ලි අරගෙන අපේ අධ්‍යාපනය කටයුතු වලට අවශ්‍ය බඩු ටික අරගෙන අපිට ඕන දේවල් අරගෙන ඒ ටික කරගන්නත් සල්ලි මිල මුදල් ඕන වෙනවා. අප්පච්චි ඉන්නකොට නම් අපිට හැමදේම කරලා දුන්නා. අපේ හයියට ගොඩක්ම උදව් වුණා. දැන් ඒ ටික කරගන්නවත් විදිහක් නැහැ. අප්පච්චි නැගිට්ටනා ඒ ටිකත් කරගන්න පුළුවන්. අප්පච්චි නැගිට්ටනා ඒ ටික අපිට කරගෙන ඉන්න පුළුවන්. ඔයාලගෙන් ඉල්ලන්නේ අපිට උදව් කරන්න කියලා. ගොඩක් පින් ඔයාලට අපේ ගෙදරට දාවට අපිට උදව් කරන හැමෝටම ගොඩක් පින් කියලා මම කියනවා. මම පළමුවෙන්ම ස්තුති කරනවා අපේ ලංකා පවුර සම්පත් මහත්තයටත්, ඒ තරුණ කැලටත්. ඒ හතර දෙනා ඒ තරුණ කැලේ මහත්තුරු ඇත්තු වගේ පුත්තු හදපු රත්තරන් දෙමව්පියන්ට, ඒ දෙමව්පියෝ මතුබුදු වෙන්න සමාජයේ මේ වගේ අපි වගේ අසරණ මිනිස්සු දැකලා ගොඩාක් පිහිට වෙනවා. එයාලට පුළුවන් එයාලගේ රාජකාරීත් කරගෙන එයාලට පුළුවන් විදියට එයාලා හැමතැනටම ඇවිත් හොයා බලලා වැඩ කරනවා. මම මෙහෙම උනාට පස්සේ ලෙඩ ඇඳට වෙලා ඒ මහත් අපේ සම්පත් මහත්තයාගේ ලංකා පවුර වැඩ නාලිකාව බලනවා. ඒ ගොඩ ලොකු වැඩ පිළිවෙලක් කරගෙන යනවා. ගොඩාක් ඒ කට්ටියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන. මේ දේවල් තවදුරටත් කරගෙන යන්න, මේ අසරණ මිනිස්සු වෙනුවෙන්, ලෙඩ්ඩු වෙනුවෙන්, රෝගී වෙනුවෙන් උපස්ථානයක් කරන්න, පිහිටක් වෙන්න, තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන. ඒ වගේම මේ ටෙලියාවේ ඉන්නේ රමණි අම්මයි ශාමලි කියන ඒ මහත්මියයි දෙදෙනා මම බලන සෑම වැඩසටහනකම සෑම වීඩියෝකම මේ දෙන්න ගොඩාක් උපස්ථාන කරන දෙන්නෙක්, කට්ටියට පිහිටක් වෙන දෙන්නෙක්. අදත් මම හිතුවෙත් නෑ මගේ ගෙදරටත් නිකන් ආවෙ නෑ. අදත් මේ බඩු ටිකක් අරගෙන මගේ පටන් දෙන්නට කන්න කෑම ටිකක් ගන්න, වියලි කෑම ටිකක් අරන් ඇවිල්ලා තියෙනවා ඒ රමණි අම්මගේ සාමලි මිස්ගේ සල්ලි වලින්. මං ඇත්තට මේ දෙන්නට ඒ දෙන්න කරන කියන රැකි රක්ෂා දිනෙන් දින දිනු වෙලා කරන කියන ව්‍යාපාර දිනෙන් දින දිනු වෙලා තව තවත් මේවැනි ලංකාවේ මේ වගේ අපි වගේ ගොඩක් අසරණ මිනිස්සු ඉන්නවා. කර කියා ගන්න දෙයක් නැතුව මේ සම්පත් මහත්තයලට ඉතින් වීඩියෝ කරලා කෝල් කරලා දැන් දුන්නට පස්සේ යාලා යන තැන්ුත් තියෙනවා. ඉතින් ඒ වගේ තව තවත් අසරණ මිනිස්සුන්ට පිහිටක් පිළිසරණක් වෙන්න යෝ මේ ඒ ශ්‍රමණී අම්මටත් ශාමලි නැගණියටත් ඒ මිස්ටත් ගොඩාක් ශක්තිය ධෛර්ය යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන. ජාති ජාති පින් ලැබෙන්න ඕන. ඒ දෙන්නව හදා වඩාපු දෙමව්පියන්ට බුදුන් දැක නිවන් දකින්න මේ පින් අනුමෝදන් වෙත්වා. ජාති ජාතිත් සියලු සැප සම්පත් ලැබෙන්නම කියලා තමයි මම නම් ඉල්ලා සිටින්නේ ඒ දෙන්නගේ. මේ අපේ සර් කරන සෑම වැඩසටහනකම උදව් වෙන ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ සියලු දෙනාටම ජාති ජාතිත්වයෙන් කියලා මම නිහඬ වෙන්න. පොත් බෑග් එතකොට මොන වගේ දේවල් අධ්‍යාපන කටයුතු වල කරන්න ඕන වෙන්නේ? එතකොට මේ අවුරුද්දට ඕනේ වාරන් තියෙනවා. ඔව් සර්. ඉතින් මේ දරුවන්ටත් අවශ්‍ය වෙන්නේ පොත් බෑග් සපත්තු ඒ අධ්‍යාපන කටයුතු කරන්න. ඒ ටිකත් පුළුවන් නම් කවුරු හරි ඉන්නව නම් ලබා දෙන්න පුළුවන් නම් ඇත්තටම බොහොම පිං සිද්ධ වෙනවා. ඒ වගේම අපිත් එක්ක එකතු වුණු ඉසුරු මහත්මයා, අතිල මහත්මයා, ඉතින් තරුණයෝ කරන්නේ මෙන්න මේ දේ හරි දේ කියලා දැකලා තමන්ගේ ඇස් දෙකෙන් දැකලා අපිත් එක්ක ඉසුරු මහත්මයාත් අතිල මහත්මයාත් එකතු වුණා. ඉසුරු මහත්මයා ඇත්තටම අපිත් එක්ක දැන් වැඩසටහන් කිහිපයකටම ගියා. ඉසුරු මහත්මයාට මොකද හිතෙන්නේ අපි දැන් මේ කරන දේ ගැන? ඇත්තටම පළවෙනි දවසේම ඇවිල්ලා මම පළවෙනි පොඩි වචනයක් කතා කරා. ඒ කතා කරාට වඩා ගොඩාක් දේවල් දැන් හිතේ තියෙන ගොඩාක්ම සතුටක් තියෙනවා. ඇත්තටම මේ කරන්න අවශ්‍යම දේ අපි දැන් කරනවා. ඉතින් මේ කතා කරන්න අවශ්‍ය නැතු මොකද්ද කරන්නේ කියන එක පුළුවන්ම දන්නවා. ඉස්සරහට ගොඩාක් දේවල් බලා ගන්න තව පුළුවන්. අපි ගොඩාක් සැලසුම් කරගෙන යනවා. ඇත්තටම ගොඩාක් හොඳ දේවල් මොනවද අපි කරන්න ඕනේ කියන එක අවශ්‍යමයිට, අවශ්‍ය කියන්නේ අත්‍යවශ්‍යයිට, අවශ්‍යතාවය අතරින් අත්‍යවශ්‍යයිට තමයි අපි මේට වෙන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක මේ අනිත් එක තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි මේ කොච්චර අපි මොන විදියට සහභාගී වුණත් අපි මේ නිවාඩු දාලා කොහොමවත් අර මිහිපිට ඉන්න දෙවියෝරු කියන කොට්ටාසේ නැත්තම් මේක ඇත්තටම කරන්න අමාරුයි.
යාලා අනිවාර්යයෙන් දෙන ඒ හයියත් එක්ක තමයි අපිට තවත් මේ අපි මේ එකතු වෙලා සේරම් එක කරන්න ඕනි කියන හැඟීම එන්නේ. ඉතින් ඒකත් එක්ක අපි මේ ගොඩාක් දුර ගමනක් යන්න පුළුවන් අපේමයි වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හොඳම දේ අපි සියලු දෙනාම එකතු වෙලා තව ඉස්සරහට අපිට කතා කරලා තියෙනවා කීප දෙනෙක් මේ එකතු වෙනවා කියලා. ඉතින් අපි එයාලට ආරාධනා කරා ඉන්නේ කියලා. මේ ඉතින් අපි අපේමයි වෙනුවෙන් හොඳ ගමනක් යන්න. ඉතින් හදවතට දැනෙන්න අපිට කතා කරන්න ඉසුරු මහත්මයා ලොකු හයියක් වුණා ලංකා පවුර අපිට. අකිල මහත්මයාත් ලොකු හයියක් වුණා. සම්පත්තයි අපිත් අපිට නිමාඩු වෙලාවක ඇවිල්ලා ඔයා කරන මේ සමාජ සේවා මෙහෙවරට උදව් කරන්නම් උපකාර කරන්නම් කියලා වෙලා කොළඹ ඉඳලා ඇවිල්ලා මේ උදව් උපකාර කරන්නේ. සත පහක දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ අපි කරන පින් වැඩ දැකලා. ඉතින් තරුණයෝ හැටියට අපි ආරාධනා කරනවා ඔයාලත් එන්න අපි මේ කරන සමාජ සේවාවට එකතු වෙන්න. ලංකා පවුර අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගන්න කියන්නේ අපි. ඔයාලට සමහර විට උදව්වක් උපකාරයක් කරන්න බැරි වෙයි මේ සුජීල වගේ අසරණ මිනිස්සු වෙනුවෙන්. හැබැයි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරගෙන කාට හරි මේ වීඩියෝ එක ෂෙයා කරොත් ඔයාලට පුළුවන් වෙනවා තව යම්කිසි පින්වන්ත මිනිස්සුෙකුට මේ දේ පෙන්නුම් කරන්න. ඉතින් ඒ දේනුත් ඔයාලා පිනක් කරගත්තා කියලා හිතලා හිත සතුටු කරගන්න පුළුවන්. ඒ වගේම අද දිනේ මේ සියලුම බඩු ගෙනෙන්න අපිට උදව් උපකාර කරපු ඕස්ට්‍රේලියාවේ ඉන්න රමණී වීරත්න අම්මා ශාමලි දියණිය. ඉතින් බොහොම පින් සිද්ධ වෙනවා. එතුමියලට අවශ්‍ය කරන පින් ටික මේ වෙනකොට කරගෙන අවසానයි. ඒ වුණත් ලංකාවේ ඉන්න අහිංසක මිනිස්සුව වෙනුවෙන් තාමත් උදව් උපකාර කරනවා. ඉතින් බොහොම පින් සිද්ධ වේවා කියලා ලංකා පවුර අපි ආදරෙන් මතක් කරනවා. මේ සුජී වෙනුවෙන් අපිට තව දවස් දෙක තුනකින් එන්න ලැබේවා කියලා.